මං වත්සලා. මං ඉන්නේ ගොඩක් ප්‍රසිද්ධ ජනප්‍රිය නගරයක. මගේ පවුලේ අක්කයි මල්ලී අම්මයි තාත්තයි විතරයි මට ඉන්නේ. අපි වැඩි අගහිකමක් නැතුව ජීවත් වුණ පවුලක්. අපි 3 දෙනාටම හොඳට ඉගෙන ගන්න පුළුවන්. ඒකෙන් අක්කා නම් ඉහළම ප්‍රයෝජනය ගත්තා. එයා A level කරලා කැම්පස් පාස් වුණා. දැන් රජයේ ආයතනයක හොඳ ජොබ් එකක් කරන්නේ. මටත් හොඳට ඉගෙන ගන්න පුළුවන් වුණත් A level class එන කාලෙදී මගේ ඔළුවට ගහපු මගුල් මතේ නිසා ජීවිතේ වරද්දගෙන මං අද දරුවෙකුත් එක්ක තනියෙන් දුක් විඳිනවා. මං A level කළේ විද්‍යාංශයෙන්. ඇත්තම කිව්වොත් මටත් අක්කට වගේම ලොකු විශ්වාසයක් තිබුණා A level ගොඩ දාගෙන කැම්පස් යන්න පුළුවන් වෙයි කියලා. එදා මං හැඟීම් වලට වහල් වෙලා ජීවිතේ විනාශ කර නොගත්තා නම් අද මේ වෙනකොට මං ડોක්ටර් කෙනෙක්. දැන් ඒ ගැන දුක් වෙලා වැඩක් නැහැ. ඒ ලෙවල් විෂයන් ඔක්කොටම මාත් ක්ලාස් ගියා. ඒ එක ක්ලාස් එකක සර් කෙනෙකුට මගේ හිත ගියේ ක්ලාස් ගිහින් වැඩි කාලයක් ගත වෙන්නත් කලින්. ඒකට හේතුව වුණේ ඒ සර් මං ගැන අනිත් ළමයින්ට වඩා ලොකු උනන්දුවක් දක්වනවා කියලා මට තේරුණ නිසා. වයසින් ගත්තොත් එයා මට වඩා අවුරුදු 10ක් 12ක් විතර වැඩිමල්. ඒත් ගුරුවරයෙක් දිහා බලන විදියට නෙමෙයි මං එයා දිහා බැලුවේ. ක්ලාස් ඉවර වුණාට පස්සේ එයා මාත් එක්ක විනාඩි කීපයක් කතා කරන්න ගන්න එක එයාට වගේම මටත් පුරුද්දකට ගියා. අනිත් ක්ලාස් වලට වඩා හරිම ආසාවෙන් තමයි මං ඒකට ගියේ. ක්ලාස් එකෙන් පස්සේ හරිම සුහදව කතා බහ කරත් ක්ලාස් වේලාවේදී එයා මට ලොකු විශේෂත්වයක් පෙන්වුවේ නැත්තේ අනිත් ළමයින්ට සැක හිතෙයි කියලා. ඒත් එයා එයාගේ ඇස් වලින් කරන ඉඟිබිඟි වල නම් කිසිම අඩුවක් තිබුණේ නැහැ. එයාට ලස්සන චූරි කාර් එකක් තිබුණා. සමහර දවස්වලට ක්ලාස් එක ඇරිලා එයා මාවත් දාගෙන පොඩි රවුමක් ගිහින් තමයි මාව ගෙදරට ගිහින් ඇරලන්නේ. ගෙදර කිව්වට ගෙවල් වලට හැරෙන පාර ගාවින් බස්සලා යනවා. මුලින් මුලින් ඉඳලා හිටලා එහෙම ගියත් පස්සේ පස්සේ ඒක අනිවාර්ය අංගයක් වුණා. හැමදාම ක්ලාස් එකෙන් පස්සේ එයා තමයි මාව ඇරලුවේ. එයා බැඳලා එයාට ළමයෙකුත් හිටියා. ඒත් ඒක මට ප්‍රශ්නයක් උනේ නැහැ. මං හිතේ හැටියට එයාට ආදරය කළා. මේ මගේ ගුරුවරයා නේද කියන එක මටත් මේ මගේ ගෝලයෙක් නේද කියන එක එයාටත් අමතක වෙලායි තිබුණේ. අපි ආදරය කළා. රණ්ඩු වුණා. ගහ බැනගත්තා. ආයිත් යාළු වුණා. පොඩි ළමයි දෙන්නෙක් වගේ තමයි අපි දෙන්න එකතු වුණාම. එහෙම හිටපු මට ජීවිතේ මහා ගොඩක් වැරදුනේ එක දවසකදී. එදා ක්ලාස් එක බාගට කරගෙන යන අතරතුරදී මහා වැස්සක් වහින්න පටන් ගත්තා. ළමයින්ට ක්ලාස් එකට වඩා වැදගත් උනේ ගෙදර යන්නේ කොහොමද කියන එක. ඒ නිසාම වැස්ස පොඩ්ඩක් අඩු කරපු වෙලාවේ සර් කලින්ම ක්ලාස් එක ඇරියා. ළමයි තික්මෙන්ට පිට වෙලා ගියේ ඊළඟ වැස්සට කලින් ගෙවල් වලට යාගන්න. මට නම් ලොකු ප්‍රශ්නයක් තිබුණේ නෑ. මොකද මං දන්නවා එයා මාව ගිහින් දාන බව. ළමයි ටික ඔක්කොම ගියාට පස්සේ එයා මගෙන් ඇහුවා ගෙදර යන්න හදිස්සිද කියලා. මං නෑ කියලා ඔළුව බැනුවා. ඊට පස්සේ එයා කිව්වා එහෙනම් අපි ටිකක් මෙතන කතා කර කර ඉඳලා යන් කියලා. ඒත් මං එයාගෙන් ඇහුවා එහා පැත්තේ තව ක්ලාස් රූම් තියෙන නිසා අපි මෙහෙම ඉන්න එක හොඳ නෑ නේද කියලා. ඒත් එයා ඒක වැඩිය ගණන් ගත්තේ නෑ. එයා මගේ ළඟට ඇවිත් මගේ කරවට යතක් දාලා මාව එයා ළඟට ගත්තා. එයාගේ සුගඳ දැනෙනකොට මගේ හිතේ තිබුණ බය නැති වෙලා මොකද්ද ආසාවක් ඇති වෙන්න පටන් ගත්තා. මාත් එයාට තුරුල්ලුනේ ඒ දැනුණ ආසාවත් එක්කමයි. මට ඒ ආසාව ඇත්තටම දරා ගන්න අමාරු වුණා. එයා මාව තුරුල් කරගෙනම අරන් ගියේ රෙස්ට් රූම් එකට. ඒකේ තිබුණ චූටි ඇඳ උඩදී මං එයාගෙම උනේ මට අර කලින් දැනුණ ආසාවත් එක්කමයි. දෙන්නම PFC100ට එනකොට සිද්ධෙන්න ඕන හැමදේම සිද්ධ වෙලා ඉවරයි. බෙඩ්ෂීට් එකේ තිබුණ රතුපාට ලේ පැල්ලම පෙන්නලා මං අඬද්දී එයාත් මාත් එක්ක මැඬුවා. එයාට සමා වෙන්න කියලා. ඒත් කවදාවත්ම එයාව අමතක කරන්න එපා කියලාත් එයා එදා මගෙන් ඉල්ලුවා. එදා ක්ලාස් එකට ගියපු චූටි කෙල්ල ආවේ ගෑණියෙක් වෙලා කියලා මගේ අම්මා එදා දැනගෙන හිටියේ නෑ. ඒත් එදා මං හිතාගත්තා ආය සර්ත් එක්ක සම්බන්ධකමක් තියාගන්නේ නෑ කියලා. ඒත් උනේ වෙනමම දෙයක්. ඊට පස්සේ දවසේ මං ක්ලාස් යන්න හෝල් එකේ ඉන්නකොට සර්ගේ කාර් එක ඇවිත් මං ගාව නැවැත්තුවා. නවත්තලා මට ඒකට නගින්න කිව්වා. එයා කිව්වා මට දැන් ඔයා නැතුව ඉන්න බෑ මට පිස්සු වගේ කියලා. එහෙම කියපු එයා කෙලින්ම මාවත් එක්කගෙන ආවේ ක්ලාස් එකට. ක්ලාස් එක පටන් ගන්න තව සෑහෙන වෙලා තිබුණා. එදාත් එයා අම්මාව හරිම ආදරෙන් අර රූම් එකට එක්කන් ගියා. ළමයි එන්න කලින් එයා සතුටු වුණා වගේම මාවත් ගොඩක් සතුටු කළා. ඒ විදියට ක්ලාස් තියෙන දවසට එයා විනාඩි 5ක් හරි මාත් එක්ක එහෙම ඉන්නවා හැමෝටම හොරින්. එයා මට කිව්වා
මොන දේ වුණත් කවදාකවත් එයා මාව අතාරින්නේ නැහැයි කියලා. ඒත් එහෙම කියලා වැඩි දවසක් ගියේ නැහැ. දවසක් එයාගේ කාර් එක හැප්පිලා එයා මේ ලෝකෙන් සදාටම සමුවරන් තිබුණා. එදා මං ගොඩක් ඇඬුවා හැමෝටම හොරෙන්. මට මේ ගැන කියන්න කෙනෙක් හිටියේ නැහැ. මොකද යාළුවෙකුටවත් මං මේ කිසිම දෙයක් කියලා තිබුණේ නැහැ. සර් කැමති වුණේත් නැහැ මං ඒ ගැන කියනවට. සර් නැති වෙලා මාසයක් විතර යනකොට මං අසනීප වුණා. අම්මලා බෙහෙත් ගන්න මාව එක්කන් ගියාට පස්සේ තමයි දැනගත්තේ මට දරුවෙක් ලැබෙන්න කියලා. අම්මලා එදා ගොඩාක් දුක් වුණා. ගොඩක් ඇඬුවා. මට ගැහුවා බැන්නා. ඒ කරලා ඇහුවා මගෙන් මේ ළමයාගේ තාත්තා කවුද කියලා. ඒත් මං දරුවාගේ තාත්තා ගැන වචනයක්වත් කිව්වේ නැහැ. මොකද නැති වෙච්ච මනුස්සයට කවුරුවත් සාප කරනවට මං කැමති වුණේ නැහැ. මං හැමදේම ඉවසගෙන හිටියා. අන්තිමට ඒ ලෙවලුත් එතනින්ම ඉවර වුණා. දැන් දරුවට අවුරුදු 3යි. මං දැන් ෆාමසියේ වැඩ කරනවා. ඒකෙන් ලැබෙන දේකිනුයි අම්මලා කරන දේවල් වලිනුයි මායි මගේ කියලා ජීවත් වෙනවා.